අනුරාධපුර රාජධානිය අවසන් වුණාට පස්සේද පොළොන්නරුව රාජධානිය ආරම්භ වෙන්නේ. මේ දක්වා වර්ධනය වීමේ ලොකු ඉතිහාසයක් තියෙනවා පොළොන්නරුවට. දල වශයෙන් ගත්තොත් අනුරාධපුර රාජධානිය හැටියට අනුරාධපුරේ රාජධානි මුල් අවස්ථාවේදීම මේ පොළොන්නරුව ප්‍රදේශයත් ජනාවාස වෙලා තිබිලා තියෙනවා. ඒ ප්‍රාග්ඓතිහාසිකයේ මිනිස්සු මේ පළාතේ ජීවත් වුණා කියන එකට සාධක ලැබිලා තියෙනවා. පොළොන්නරුව බිහිවීමත් එක්ක මේ වාරි කර්මාන්තයත් එක්ක මේ බිහිවීම කොහොමද කියන කාරණාව පොඩ්ඩක් අපි මතක් කරොත් කොහොමද? වාරි ශිෂ්ටාචාරයත් එක්ක ගොඩනැගුණු ජන ජීවිතයක් තමයි ලංකාව විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ. මුළු ලෝකයේ කිසිම තැනක නැහැ මේ වාපී සංස්කෘතිය. ඒකට විශේෂයෙන්ම පොළොන්නරුව ප්‍රධාන වෙන්නේ පොළොන්නරුවේ තියෙන සමුද්‍ර ව්‍යාපාරය. මේක වැව් කීපයක එකතුවක් හැටියට තමයි පෙරකුම්භාවන් විසින් මේ වාපී සංස්කෘතිය නිර්මාණය කරන්නේ. දෙවුන්දර තුඩුවෙන් නගින කුකුලෙක් පේදුරු තුඩුවෙන් තමයි බහින්නේ කියලා අපේ කතාවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ තරමටම මේ රට ස්වයංපෝෂිත වෙලා තිබ්බා. පෙරකුම්භාවන්ගේ තිබ්බා එක වදන. අදටත් ඒක හරි වැදගත්. අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනෙට නොගෙන අහකට ගලා යන්න මුහුදට ගලා යන්න සලස්සන්න එපා කියලා. මේක හරිම වැදගත්. ඒක අදටත් වැදගත්. අදටත් වැසි වසිද්දී මේ සමුද්‍රයේ පිරෙනවා. මේ සමුද්‍රයෙන් සමුද්‍රයේ ඇතුළු මේ වාපී කර්මාන්තේ මුළු පොළොන්නරුවම පෝෂණය වෙනවා. ගීතයකුත් මතක් වෙනවා, පෙරකුම් යුගයක් නැවතත් ආරම්භව හෙළ භූමි තලයේ ලංකා කියලා කියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රී විභූතිය අදටත් මිනිසුන්ට අමතක නොවන කතාන්දරයක් නිසා. මේ භූමියට එනකොට මග දෙපස තියෙන විශේෂ අවස්ථාවන් ගණනාවක් අපිට නිරීක්ෂණය කරොත් බලන්න පුළුවන්. හැබැයි හුඟක් අය ඒව දකින්නේ නැහැ. අපි පොළොන්නරුවේ නටඹුන් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත බොහෝ දේවල් කැණීම් කරලා සංරක්ෂණය කරලා අවසන් කරලා තියෙනවා. එතනින් අපි සොලස්මස්ථාන කියලා අපි හඳුන්වනවා. මේ කියන පුරාවස්තු නැරඹීමට එක දවසක් මදි වෙන අවස්ථා තියෙනවා. එතනදී පෙරකුම්භා රාජ මාලිගාව, ඒ වගේම නිස්සංක රාජ මාලිගාව, මේ කියන මාලිගා නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි රජවරු විශේෂයෙන්ම නිර්මාණය කරේ ආගමික ගොඩනැගිලි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.